ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ නවවෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද ආරම්භ වුණා කෙටි නිහඬියාවකින් අනතුරුව නැවතත් දේශපාලන කරලියේ යම් යම් දේවල් ගැන කතා බහ ඇති වී තිබෙනවා අපි සූදානම් මහ මැතිවරණෙන් අනතුරුව නැවත වතාවක් බලය සජීවී දේශපාලන සංවාදයෙන් රටේ දේශපාලනය ගැන එහෙම නැත්නම් අභිනව පාර්ලිමේන්තුවේ ඉදිරි කාර්යභාර ගැන කතා කරන්න මේ ආරම්භ වන්නේ බලය සජීවී දේශපාලන සංවාදය महामेत्रवर्ण अनतुरु उनुसुम्वन देशपालने कथाभाट लक्षण देवाल गेन वगेम अद आरंभवु नववनी पार्लिमेंतुवे पलमु सेसिवारे इंदन पार्लिमेंतुवे इदिरी क्रियामार्ग गेन कथा करन्न अदत्त अपि आराधना कला महाजन नियोजितीन सिव दिनकोट अपि हंतुना गनिमु अद सहभागीवन महाजन नियोजितीन कवरुन्द कियला अपि आराधना करा सामग जन बलवेगीय नियोजने करमिन रत्नपुर डिस्ट्रिक्ट पार्लिमेंतु मंत्री हेशा वितानगे महता श्रीलंका पोदुजन पेरुमुन नियोजने क्रमेन अपि आराधना कला महाचार्य चारित्र हेरत महतात समग जनबल वेगे मीलंग नियोजने विपक्षे नियोज्य संविधायक एवगेम कुरुनेगल डिस्ट्रिक्ट पार्लिमेंट मंत्री जेसी अलवत्वल महता अबगे अवसान नियोजने हंतुरागनिमु श्रीलंका पोदुजन पेरुमुन नियोजने क्रमेन अपि आराधना कला गेविंदु कुमार तुंग महता डिस्ट्रिक्ट मट्टमिन वगेम जाति मट्टमिन पार्लिमेंट वरम हिमकरगत मंत्री वरुण सिल्दनाटम सुभपतन नव पार्लिमेंट आसने वेन्कियावलम संबंधे अभी अद कथाभाटलखराने अभिनव पार्लिमेंट इदिरी कार्यभारे वगेम वटे वर्तमान देशपालने ज्ञान अद पार्लिमेंट आरंभवुना नव सस्य आरंभवुना सस्य आरंभ करमिन අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව අදහස් පළ කළා. අපි අදහස් වෙත අවධානය යොමු කරලා ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වයේ රඳා පවතින පදනම වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමාන ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලු ජනවර්ම ජනතාව අපට ලබා දී තිබෙන නිසා අපගේ පළමු කාර්යයක් ලෙස අපි ජනතාවට පොරොන්දු පරිදිම 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැක ගන්න අතර පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරුම ලෙස මේ වෙනස්කම් සිදු කරනවා මම මගේ රටට ආදරය කරනවා මම මගේ රට ගැන ආඩම්බර වෙනවා මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා මේ අප සියලු දෙනාගේම මව්බිමයි ඒ නිසා ජාති ආගම් පක්ෂ ભેදකින් තොරව ජනතාවට පුරුන්දු සෞභාග්‍යමත් දේශ ගොඩනැගීම සඳහා මා සමග එකතු වෙන ලෙස ඔබ සියලු දෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගුකට ආරාධනය කරනවා අද එතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අහගෙන ඉඳියාම ඔබට දැනෙනවා එතුමට දීපු ඡන්දෙට එතුමා වටිනාකමක් දීලා තියෙනවා එතුමට දුන්න ජනවරමට ගරු කරමින් රට වෙනුවෙන් එතුමගේ යුතුයකම නිවැරදි ලෙස එතුමා ඉටු කරයි අතීතයේ දෙස් දෙවල් තියන වෙනුවට මේ රටේ අනාගත අභිවෘද්ධිය සලසන විදිය ඉතාම සංක්ෂිප්තව නිර්වෘල්ල ඉදිරිපත් කළා මම හිතනවා 69 ලක්ෂයකට අධික ජනතාවක් ලබන ලද බලාපොරොත්තු හා විශ්වාසය බලගන් වෙන ආකාරයේ ආරම්භයක් මේ තුලින් සරිතුවන් වුණා අවුරුදු 5 ඉවරනකොට ආණ්ඩුව පිහිටවන්න තමයි අපේ ඉලක්කය නව ව්‍යවස්ථාව තුළ ජනතාවගේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න පුළුවන් සියලු දේ අපි මේ ව්‍යවස්ථා සංශෝධනයේදී අපි ඉදිරිපත් කරමු 20 වෙනි සංශෝධනයේ අමාත්‍ය ධූර වැඩි කිරීම සඳහා ගෙන සංශෝධනයක් නොවේ කියලා තමයි මම විශ්වාස කරන්නේ දිට්ඨ ප්‍රවේසි භාවයත් මම හිතන්නේ ගැටලුවක් ඇති වෙන එකක් නෑ කියලා අද ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඉතා පැහැදිලිව කිව්වේ 19 වෙනි සංශෝධනය අහෝසි කරනවා කියලා රෙහි තියෙන වැදගත් දේවල් ආරක්ෂා කරනවා කියලා කිව්වේ නැහැ එතර ප්‍රශ්නාර්ථයක් තියෙනවා දානවය සංශෝධනය මුළුම්ම ඉවත් කරනවා නම් අපි ඒකට විරුද්ධව තමයි කතා කරන්නේ ක්‍රියා කරන්නේ නැතුව ඒකේ තියෙන අඩුපාඩු සකස් කරන්නට මොනවාරි පණතක් ගේනවා නම් අපි ඒක ගැන බලන්න සූදානම් සංශෝධනය සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ 20 වෙනි සංශෝධනයේ හැටියට ඉතින් ඒකේ තියෙන කරුණු මොනවද කියන එක පිළිබඳව අපිට තාම කතා කරන්නට බෑ මොකද ඒ සඳහා කැබිනට් අමාත්‍යවරු 5 දෙනෙක් නියුත කමිටුවක් පත් කරලා තියෙනවා
මෙන්න මේ විදිහට තමයි අද රට හදන තැනදී අදහස් පළ වුණේ. අපි සූදානම් බලය සංවාදය තුලදී අභිනව පාර්ලිමේන්තුවේ ඉදිරි කාර්යභාරය සහ රටේ වර්තමාන දේශපාලනය ගැන කතා කරන්න. ඔබටත් හැකියාව තිබෙනවා දෙවෙනි වටයේදී එහෙම නැත්නම් සංවාදාත්මක වටයේදී දුරකථනය මගින් මහජන නියෝජිතයින්ට වෘජුව ප්‍රශ්න යොමු කරන්න. මම මතක් කරන්නම් දුරකථන අංකය 0112 444 555 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට ඍජුව ප්‍රශ්න යොමු කිරීමේ හැකියාව තිබෙන්නේ දෙවෙනි වටේ සංවාදාත්මක වටේ. අපි ආරම්භ කරමු පළමු වටේ මා ප්‍රවේශයක් ලබා ගන්න හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි ඔබතුමන්ගෙන් විශේෂයෙන්ම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරමින් විශ්වගෙනීමක් ගැන කතා කරනවා. ඔබ නියෝජනය කරපු ඔබ දායකත්වය ලබා දුන් රජයක් යටතේ තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ. මේ වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා කොහොමද පෙළගහේ ඉන්නේ? ඔව් මදුෂාන් මුලින්ම ස්තුතිවන්ත වෙන හිරු මාධ්‍ය ජාලයට අපි දැක්ක පහුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයේ වෙලාවෙත් මේ රටේ සැබෑ ජන නියෝජනයක් ඇති වෙන පරිදි මේ බලයේ වැඩසටහන මෙහෙවන්න විශේෂයෙන්ම නියෝජිතයන්ට අවස්ථාව ලබා දුන්නා. ඒ ගැනත් අද පළවෙනි අභිනව පාර්ලිමේන්තුවේ පළවෙනි සැසිය ආරම්භ කරපු දිනේ අපිට ආරාධනා කිරීම සම්බන්ධවත් ස්තුතිවන්ත වෙන අතර ඔබ අහපු ප්‍රශ්නයට එන්න ඕන ඒක තමයි දැන් අද වැදගත්ම කාරණාව. අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එතුමා ඒ කතා කරපු යම් සුළු වේලාව තුළ මතුවෙච්ච ප්‍රධානම කාරණාව තමයි මම හිතන්නේ ඕක. මේ රටේ ජනතාව ඉතාම අවධානයෙන් බලාගෙන ඉන්න කාරණා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන මේ මෙච්චර දවස් අපිට ආවේ එක එක තොරතුරු. ඒ කියන්නේ 19 වෙනස් කරනවා නැත්නම් 19 තියෙන සාධනීය කාරණා ටික එකතු කරගෙන ඉස්සරහට යනවා. දැන් අද එතුමා කිව්වා මේ 19 හවුසි කරන්න බලයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ 20 වෙනි සංශෝධනේ එනවා. ඒතර අපි මේ රටේ ජනතාව ඉස්සරහා තියෙන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි අරගෙන ඉන්නේ මේ රටේ ජනතාවට මම හිතන්නේ ප්‍රගතිශීලී යෝජනා රාශිකුත් එක්ක. උදාහරණයක් විදිහට තොරතුරු දැනගැනීමේ පනත අපි අද අහනවා. අපේ මහාචාර්යතුමා හැම ඉන්නවා මේක මේ රටේ ජනතාවට ලැබිච්ච දායාදයක් නෙමෙයි. මොකද හොරකම් කරන, මැර වැඩ කරන, තක්කඩි දේශපාලනඥයන් මෙල්ල කිරීමට රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ ටික හරි හොයාගන්න මේ රටේ ජනතාවට ලැබිච්ච අනගි අවස්ථාව. මේක 1996 ඉඳලා ටිකෙන් ටික යෝජනා ඇවිල්ලා සමහර රජයන් මේකට වෙලාව ඒ අවශ්‍ය කාලය නොදී අවස්ථාව නොදී යල් පැන ගියපු තත්ත්වක තියෙනකොට මම හිතුවා යහපාලන ආණ්ඩුව තුළ ගෙනාපු ඉතාම සාධනීය යෝජනාවක් මම තරුණ දේශපාලනඥයෙකුගේ දකින්නවා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඒ අයිතිය තහවුරු කරන තැනක තිබිය යුතුම ලක්ෂණයක් තොරතුරු දැනගැනීමේ පනත. ඒකට මොකද වෙන්නේ? සමහරු විශාල චෝදනා එල්ල කරන ස්වාධීන කොමිෂන් සභාවට. යන ස්වාධීන කොමිෂන් සභාවලින් එහාට වෙන මොකද්ද විකල්පය? ස්වාධීන කොමිෂන් සභාවල දුර්වලකම් තියෙනවා නම් ඒකට විකල්ප හොයන එක රජයේ වගකීම නැත්නම් අපි දෙගොල්ලගේම වගකීම පාර්ලිමේන්තුවේ. හැබැයි ඒකෙන් එහාට වෙන්නේ මොකද්ද කියන එක අපේ රටේ ජනතාව දැනගන්න. ඒ වගේම මම කියන්න ඕන කාරණාවක් තමයි මදුෂාන් විශේෂයෙන්ම මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතාවගේ නියෝජිතයන් විදියටනේ. මේ ජනතා නියෝජිතයන් විදියට එන 225 196 දෙනෙක් වෙන ඡන්දෙන් පත්වලා ඉතුරු 29 දෙනා එන්නේ ජාතික ලයිස්තුවෙන් පත්වලා. ඔබතුමාට අපි නාඩිය කාලයක් තිබෙනවා. අපි හිතනවා මේ උත්තරීතර ආයතනය තුල මේ පත්වෙන 225 දෙනාගෙන් කිසිම කෙනෙකුට මේ මම කියන්නේ මේ 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 දවස්වල දකින දේශද්‍රෝහි නැත්නම් අර ජාතිවාදී ප්‍රකාශ කරන ජාතිවාදී මේ රටේ නැවතත් සිංහල දෙමළ මුස්ලිම් අවුස්සන්න ඒ කැත දේශපාලන නිරත වෙන උදවිය මං හිතන්නේ පාර්ලිමේන්තුවෙන් එලවා දමන්න ඕන වෙලාවක තවදුරටත් ඒක පෝෂණය වෙනවා නම් අපි විශේෂයෙන්ම තරුණ විදියට මේ සියලු කාරණාවලට අමතරව කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් සටනක් මේවන්න ඕන කියන එක මට හැඟෙනවා. මොකද අපිට පේනවා ඒ තැනකට තල්ලු වෙනවා. මේ රටේ සිංහල මහජාතිය මම සිංහලේ මම බෞද්ධේ අපි මේ රටේ හැමදාමත් ආරක්ෂා කරන්න උත්සාහ කරන දමිළ මුස්ලිම් අනිත් අනිකුත් සෙසු ජාතීන්ගේ සහෝදරත්වය ආරක්ෂා කරන විනා ඒක ජාතිවාදී වපුරලා වහලා දාන උත්සාහ කරන සංස්කෘතියක් නිර්මාණය වෙනවා. මම හිතන රටක් විදිහට ඉස්සරහට යන්න බෑ. මේ මොන කාරණාවලින් අපි පෝසත් වුණා අපි අවසන් කරගන්නේ අපි හිතනවා මදුෂාන් මේ පාර්ලිමේන්තුව කාටවත් එක පාර්ශවයකට උදම් මනන්න අපිට තමයි මේකේ හයිය තියෙන්නේ කියලා වෙලා ඉස්සරහට යන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නෙමේ. ආර්ථික වශයෙන් දුබල වෙලා තියෙන රටක් ඒක ඉස්සරහට ගෙනියන්න ගොඩ යන්න නම්
සියලු දෙනා එකතු වෙච්ච සංවාද මණ්ඩපයක් සියලු දෙනා එකතු වෙච්ච සහයෝගයෙන් ඉදිරි ගමනක් කරා යන අපේක්ෂාවක් තිබිය යුතුයි අපි හිතන මේ පාර්ලිමේන්තුව එවැනි මහජන මණ්ඩපයක් මහජනතාවගේ නියෝජනය කරන තැනක් බවට පරිවර්තනය වෙයි කියලා බොහොම ස්තුතියි ඔබතුමාට ප්‍රවේශ ලබා ගැනීම සම්බන්ධයෙන් අභිනව පාර්ලිමේන්තුවේ කාර්යභාරය ගැන මතු කිරීමේදී මේ ව්‍යවස්ථා සංශෝධන ගැන තමයි ඔබතුමාට වැඩි අවධානයක් යොමු කරමින් කතා කරේ අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවේශය ලබා ගන්නේ මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි ඔබතුමන්ගෙන් 19 ගැන කතා කරද්දී ප්‍රශ්න කිහිපයක් අහනවා තොරතුරු දැනගැනීමේ පනතට ඉදිරියේදී මොකක්ද වෙන්නේ ස්වාධීන කොමිෂන් සභාවල මින් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන ප්‍රසංස්කරණ මොනවද අපියට පිළිතුරු ලබා දෙන ගමන් ප්‍රවේශයක් ලබා ගනිමු මදුෂාන් ඉතාම ස්තුතියි මට මේ නාලිකාවට ආරාධනා කිරීම ගැන මම හිතන්නේ අපි ඉන්නේ මහමැතිවරණයක් ඉවර වෙලා අලුත් පාර්ලිමේන්තුවක් ආරම්භ කරපු වෙලාවේ ඇත්තටම මෙතන වැදගත් ප්‍රශ්නයක් තියෙනවා අපි අවධානයට ලබා ගන්න. ඒ කියන්නේ මේ මහමැතිවරණයක් කියලා කියන්නේ අපි රටේ අයිතිකාරයෝ ජනතාව මන්ත්‍රීවරුවත් ඇමතිවරුවත් එහෙම නෙමෙයි රටේ අයිතිය තියෙන්නේ මේ රටේ හැම ජනතාව හැම කෙනෙකුට. මේ නිසා ස්වාධිපත්‍යය කියන එක සියලු රටවැසියන්ට හිමි එකක්. ඒ රටවැසියන් තමන්ගේ ස්වාධිපත්‍යය පාවිච්චි කරලා මැතිවරණයක් පවත්වලා ඒ මැතිවරණයේදී 225 දෙනෙකුට බලය දෙනවා අපි වෙනුවෙන් මෙන්න මේ තීරණ ගන්න කියලා. ඒ අනුව බහුතර බලය ලැබුණේ මෙන්න මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මැතිවරණ දෙකෙදී ජනාධිපතිවරණෙදීත් මහමැතිවරණෙදීත් මේ රටේ සාතිශය බහුතරය හිතාගන්න අමාරු බහුතරයක් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරණෙදී අපිට විරුද්ධව ඉදිරිපත් කරපු අපේක්ෂකයව මිලියන 1.5කට ආසන්න වැඩි ඡන්ද ගානකින් අපි පැරද්දුවේ. මම මේක ඉස්සලත් කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයෙන් අපිට ආපු ලේසිම අපේක්ෂකයා විදිහට අපි පැරද්දුවේ අපිට එරෙහිව ආපු අපේක්ෂකයා මේවර. ඒ වගේම මහමැතිවරණේ මේ ජයා ජවදන මැතිතුමාගේ මේ ව්‍යවස්ථාවෙන් මෙවැනි ජනවරමක් ගන්න ඉතාම අමාරුයි. නමුත් ඉතාම හොඳ ජනවරමක් ජනතාව අපිට ලබා දුන්නේ පැහැදිලිවම මෙන්න මේ සමාජ සම්මුතිය සෝෂල් කොන්ට්‍රැක්ට් එක. මේ සමාජ සම්මුතිය තමයි අපි ජනතාවත් එක්ක තියෙන්නේ. අපිට වෙන වැහිලා කරන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාව පිළිගන්නවා රටේ අයිතිකාරයෝ කියලා. ඒ අයිතිකාරයෝ තමන්ට හිමි රටේ බලය සම්බන්ධව ගත්ත තීරණයට අපි හිස නමනවා. ඒ තීරණයේ තියෙන්නේ මෙන්න මේ එකඟතාවෙත් එක්ක මෙන්න මේ සමාජ සම්මුතියත් එක්ක ජයා ජවදන මැතිතුමා 977 මේ විදිහටම ධර්මිෂ්ඨ සමාජය කියලා එකඟතාවක් කරන් ඇවිල්ලා කිව්වා මම අවුරුදු 6යි එතකොට 72 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරලා තිබුණේ 72 ඉඳන් 78 වෙනකම් එයා කිව්වා මේ ව්‍යවස්ථාව මම අල්ලන්න මතක් ලබා දෙන්න අපි වෙලා බලාගෙන ඉමු වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9%ක් සටන් කරයි. ඔබතුමාගේ අවස්ථාව බලන්න. ඒ නිසා මං කියමින් හිටියේ ජයා ජවදන මැතිතුමා 77 දී තා වැඩගත් ප්‍රකාශයක් කරුවා එතුමාට ජනවරමක් තියෙනවා. ඒ ජනවරම සමාජ සම්මුතියක්. ඒ සම්මුතියට අනුව අවුරුදු 6ක් පමණක් පාවිච්චි කරලා තිබිච්ච 72 ව්‍යවස්ථාව පැත්තකට විසිකරලා අලුත් ව්‍යවස්ථාවක් ලියන්න පුළුවන් කියලා. ඒ නිසා අපි කියන්නේ ඉතාලම පැහැදිලිව මේ රටේ ඔබතුමාට තවත් විනාඩියක් කාලයක්. මේ රටේ අයිතිකාරයන් රටේ ජනතාව ගත්ත තීරණෙත් එක්ක අපි ඉස්සරහට යනවා. ඒ කියන්නේ මේ රටේ ආණ්ඩුකරණයට අලුත් වීමක් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අපි ඒකට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒ අලුත් ව්‍යවස්ථාව ගේන්න පෙර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හේෂාන් මන්ත්‍රීතුමා අහපු කාරණා දෙක මම ඉතාම කෙටියෙන් කිව්වොත් තොරතුරු දැනගැනීමේ පනත කියන එක අපි කවුරුත් එක්කත් වෙලා එක කාලයක කරන්න බලාපොරොත්තු වෙච්ච එකක් කරන්න බැරි වුණා. මෙතුමාලගේ ආණ්ඩුවෙන් ඒක කෙරුවා. තොරතුරු දැනගැනීම පිළිබඳ නීතිය තොරතුරු දැනගැනීම පිළිබඳ සංකල්පය අපි ආරක්ෂා කරනවා. ඒක ගැන මුකුත් ආයේ දෙගිඩියාවක් නැහැ. අලුතෙන් වෙන ව්‍යවස්ථා සංශෝධනයකදීත් ඒක ආරක්ෂා වෙනවා. අලුත් ව්‍යවස්ථාවකදීත් ඒක ආරක්ෂා වෙනවා. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාව ගැන මම ඊළඟ වටේදී කියන්න. ස්වාධීන කොමිෂන් සභාව කියන එක එච්චර සරල එකක් නෙමෙයි. පහුගිය කාලේ පටන් ගත් එක ස්වාධීන කියන වචන තිබුණාට කොමිෂන් සභාව ස්වාධීන නැහැ. ඒ නිසා ඒක ගැන අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ රටේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ගැට ගැහිච්ච සමහර ප්‍රශ්න නිසා පහුගිය අවුරුදු 5 ආණ්ඩුව ඒ කියන්නේ ඔය මෙතුමාලා හිටපු පහුගිය ආණ්ඩුව සම්පූර්ණ අසාර්ථක වුණේ 19ට ගැට ගැහිච්ච ප්‍රශ්න නිසා. ඒ නිසා මේ රටේ ඊළඟ ආණ්ඩුව ඒ විදිහට අසාර්ථක වෙන්න දිය යුතු නැහැ කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. මිලන්ඩ අපි අවධානය යොමු කරන්නේ ජේසී අලවත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි තවත් බරක් විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ඒ තනතුරට සුබපතන ගමන් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ගොඩනැගුණු යම්කිසි ගැටලු නිසා තමයි යහපාලන රජයේ අපහසුතාවයට පත් වුණේ කියලා චෝදනාවක් කෙල්ල වෙනවා. අපි ලබා ගනිමු ප්‍රවේශයක්. මදුෂාන් බොහොමත්ම ස්තුතියි අද දින
मल वेड़ा आराधना क्रीम संबंधी विशेष महामेतवा पशु अद पार्लमें कटिद आरंभ कर मे अनावस्था दहनम आंडुक्रम व्यवस्था संबंधी मंगित मेवेलावे रटतु दीर्घवश अवधान यमीलातीन अवस्था पेहदील अद दिने जनाधिपत पार्लमें अमतला प्रकाशकरा मेघ हितामत कठिनमी व्यवस्था विश्वनी संशोधने गेन वाक्य पेहदील मतक्रोनी दहनम आंडुक्रम व्यवस्था तो यम एम अड़पाड़का तीन वाक्य अभी පිලිගත්තා ඒක අපි පිළිගන්නවා මොකද ඒකේ කටයුතු අවසන් කරන්න බැරි වුණා කියන එක තමයි පහුගිය කාලේ අපි විශ්වාස කරන්නේ ඒ වගේම දහනවන අනුක්‍රම විවස්ථාව තුළ තියෙන හොඳ ලක්ෂණ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු ක්‍රමයේ තුළ තිබිය යුතු ලක්ෂණ ගණනාවක් දහනමේ තුළ තියෙනවා අපි උදාහරණයක් ඇටියට ගත්තොත් පාර්ලිමේන්තුව වසරක් තුළ විසිරීමේ හැකියාව තිබුණා 78 විවස්ථාව තුළ एक अभी अतिनो मेरटे मुकद दंग अभी दवा पार्लमें मेतवाख्या मेरटे सीलू जनता सहभाग्यला इवगेम पक्ष मे उम एक लुक खारी बार अति विशाल मुदला अति विशाल मुदलाकदार एक अवृद्धक्वागे अतुत विधायक विसुर अंड एक अत विधायक विसुर तमंगे पक्षेट बल अरमु सदा एम तम इतिहास अभी दगलती एक लुक असाधारण රටේ ජනතාවට කරන අසාධාරණයක් ඒ වගේම ඒ ඒ රටට කරන විශාල හානියක් හැටියට මම දකින්නේ. ඉතින් ඒ නිසා අවුරුදු 4මාරක් කියන ඒ යම් යම් කාරණා මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාසදායකයේ ආරක්ෂා වෙන්න ඉතාමත් හොඳ කරුණු. ඒ වගේම අපි දැක්කා ජනාධිපති තනතුර. දැන් 18 වෙනි විශ්වාසව ගෙනල්ලා විශේෂයෙන්ම පහුගිය රජය, කියන්නේ පහුගිය රජයේ ඉස්සලා රජය මහින්ද රාජපක්ෂ රජය मुखद करे मे विधायक विशेषम हताटे विवास जिया अति गलत तन यहाट एकाधिपति स्वरूप गिहिला दीपार अक्लिबुन जनाधिपति वारगण एक असीमित सीमा अंडबुल एक अनुमत करती मुखदूनी अंतिम अंतिम दिदास्पाल जनता विसीमेतुमाव पराजर पटकल मेक वरदी तीन अक्की पेदी पेन तीन एक मे दिपार अक्की सीमा रटट अवश्य जनता जनप्रिय नायक महिंद्र राजपक्ष मत पराजय पचल एक इतनी सा मम्मी सास मे दहना मे आंकड़ व्यवस्था तीन हद देवलता जनाधिपति तन तुर दिपार कर बैकिन एक मत हों दे लोके अनी रटवा बेलव तद अमेरिका बेलव विना रटवा बेलव तेह मत मत इधे मेक सीमा कर पहाकट हाई एक तिथामत्व दिखा मुझे पहे सीमा मंगित जनतावट पहे पहे दिखा जना दिख इन दहां बोला दहयात्ल तमंगे अरमुन रटे अरमुन इश्कर बैना इटे हाँ नायक अभी हिता मेवनी साधनी प्रजाचंत्रवादी इतम हुद लक्षण वोलट मुखदर अभी विमशिंग इन विपक्ष मेवागे हेमद मे तीन प्रजाचंत्रवादी लक्षण विनस्करण अभी इतनी विपक्ष खटीर ये संबंधी अपे विरोधी अभी पान नमूत अत्र मे हुद लक्षण त्यागन विवस्था यम यम तीन अड़पा सकस्करगन क्रियात्मक अभी कल्पना कर विपक्ष खटी रटन होंदना जनतावट होंदना अभी इतनी मम पेदी मुख्य अन्नी आंडूगा हेम दीगन मार सांप्रदायिक विपक्ष मधुशा अभी विरुद्ध बलापृत्ति अभी कुंद खिलीन त्यागन रजयगन जनतावट हितकर රටට හිතකර දේවල් වලට අපේ සහාය ලබා දෙන වගේම අපි කොන්ද කෙලින් තියාගෙන රජය ගන්න ජනතාවට අහිතකර රටට අහිතකර දේවල් වලට අපි කොන්ද කෙලින් තියෙන විරෝධත්වේ පානවා පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි එන් පිටතත් විරෝධත්වේ පාන්න අපි සූදානම් බොතුමාට පළමු වටේ ලබාගත් ප්‍රවේශට සම්බන්ධයෙන් අපි පළමු වටේ අවසන් අවස්ථාව ඉමුවන්නේ ගෙවිදි කුමාරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි ඔබතුමන්ට 19 තිබෙන යම් යම් සුබවාදී දේවල් අරගෙනද යන්නේ මොකක්ද දැක්ම කොහොමද යන්නේ ඒ තමයි විපක්ෂයෙන් නගන ප්‍රශ්නේ අපි ඔබතුමාට තමයි අවස්ථාව. උමුතු ශන්දෙන් මම ඒ ගැන කරුණු කියන්නේ ඉස්සෙල්ලා මට පොඩි ඉඩක් දෙන්න මේ මෙතිවරණින් පස්සේ කියන්නේ අපි පාර්ලිමේන්තු මම මහජන නියෝජිත කැඩියට පාර්ලිමේන්තුවට සභා වෙච්ච පළවෙනි දිනේ අද ඒකට මට යුතුයකම 2015 ඒ අපි දකින ආකාරයෙන් අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම මොහොතක් විජාතික ප්‍රබල මැදිහත් වීමක් සිද්ධ වෙච්ච
මොහොතක් අපේ රටේ ජනතාව ඒක අනුමත කරා ඒ මීඩියා තීමට යට වුණා. ඉතින් ඒ ඊට එරෙහිව තමයි අපි යුතුකම සංවිධානය බිහි වෙන්නේ. ඒකට ඒ යුතුකම ජාතික සංවිධානයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් නියෝජනය කරමින් මට මහජන නියෝජිතෙක් වීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. නැත්නම් මම කවදාවත් අපේක්ෂා කරපු දෙයක් නෙවෙයි මේ ක්‍රියාවලිය. ඉතින් ඒ 2015 ඒ ක්‍රියාවලිය හරහා එනිසා මගේ යුතුකමක් තියෙනවා. අපේ යුතුකම සංවිධානයත් සමඟ කටයුතු කරපු පිරිසට ඔක්කොම අපි වාසනාවන්ත වුණා. අපි යුගයේ මහප්‍රාඥයෙක් වෙන ආචාර්ය ගුණදාස අමරසේකර ඊට පස්සේ ජනාධිපති නික්ක මනෝහරද සිල්වා වැනි බුද්ධිමතුන්ගේ දායකත්වයේ අපි මේ සමාජීය ගොඩනංවන සංවාදයට තබා ගන්න. ඒ වගේම පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක හඳුරුවන්ගේ ඉඳන් අස්කිරි මහ විහාරයේ ලේකම් අධිකාරී මේ උන්වහන්සේ ඉතින් ඇල්ලි ගුණවංශ නායක හඳුරුව මුරුත්තුටි ආනන්ද හඳුරුව වැනි විශාල සමාජ කියන්නේ අතීතයේ පුරා ඉඳන් ඉන්දු ලංකා ගිවිසුම වැනි අවස්ථාවල අපි විශ්වවිද්‍යාල ඉද්දැද්දි මේ රටේ ස්වාධීනත්වෙනි නායකත්වය දුන්න භික්ෂුන් වහන්සේලාගේ අනුග්‍රහය අනුශාසනාව අපිට ලැබුණා. අපි ඒ අයව සිහිපත් කරන එකම තමයි අපි දකින ආකාරයට නම් මේ ලැබපු ජයග්‍රහණය සම්බන්ධයෙන් ඒ 2015 දී මේ රට වෙනුවෙන් ගොඩනගිච්ච සියලු පක්ෂ ඒ විජාතික කුමන්ත්‍රණය කොටස්කාරී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළවරුන්. ඒ නිසා අලුත්ම පක්ෂයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒ මේ ජයග්‍රහණ සියල්ල තුළ අපි දකිනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කිරීම අතිවිශාල වැදගත්කමක් තිබ්බ කාරණයක් කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ, ගොඩබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් පිළිගන්නා වගේම අපි දකිනවා ඒ පක්ෂයකට නැගීම සම්බන්ධයෙන් රෝහණ බෙසිල් රාජපක්ෂ මහත්මයාගේ මෙදිහත් වීමත් එවැනිම වැදගත්කමක් දකින්න. එකම අර මේ සමානුපාතී ක්‍රමය තුළ ලබාගත නැහැ කියපු තුනෙන් දෙක ලබා දුන්න නිශ්චිත හේතු සංඛ්‍යාවක් උඩ ලබා දුන්න සබුද්ධික ඡන්දදායකයන්ටත් අපි අපේ ප්‍රණාමය පුද කරන්න මේ අවස්ථාව ඔබේ නාලිකාවෙන් අපිට ලබා දුන්න අවස්ථාව අපි ප්‍රයෝජනට ගන්න. දැන් ඔබ අහපු කාරණා සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපිට මූලිකම ප්‍රශ්නේ තියෙන්නේ දැන් ওই දානවය. මදුලේ සෝභිත හඳුරුත් මුල් වුණානේ. දානවය මේ අය රැක්කද? එමති සංඛ්‍යාව කැබිනට් එමති සංඛ්‍යාව 30කට සීමා කරනවා කිව්වා. කරාද? ස්වාධීන කමිෂන් සභා සම්බන්ධයෙන් ස්වාධීන කමිෂන් සභා පත් කරන්න එකේ මූලික අර්ථය තමයි අකමැති සහ විපක්ෂ නායකෙක්ට බහුතරයක් තියෙන අර ව්‍යවස්ථාදායක සභාව. සමාජිකව 10 දෙනයි. එතකොට එතනින් නිල බලයෙන් පත් වෙන කතානායකතුමා එරුණම විපක්ෂ නායකයි අගමැති. උන් දෙන්නගේ එකඟතාවයෙන් පත් කරන 5 දෙනයි 7 දෙනයි. එතකොට අපි හිතනවා ඒක හොඳ සංකල්පයක් කියලා. සංකල්පයක් ඇරියට ඒ කියන්නේ දැන් අපි 2015 මෙතිවන්නේ ගත්තොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්න 61 ලක්ෂයයි මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන්න 58 ලක්ෂයයි එකඟතාවයෙන් අර නීතිපති පොලිස්පති ශ්‍රේෂ්ඨ අධික නිවිනිසුරන් පත් කරන්න තිබ්බා හරියට ක්‍රියාත්මක කරන්න. කරේ මොකද්ද? විපක්ෂ නායකම දුන්න දේ 58 ලක්ෂයට. මේගොල්ලන්ගේ 61 ලක්ෂයකට මෛත්‍රීවන සම්බන්ධයෙන් මහතාට විපක්ෂ නායකම දීලා මේගොල්ලන්ගේම කොටසට අයිතිවන අනුකුමර දිසානායකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරේ දීලා අර ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනාම 61 ලක්ෂයේ කොටස්කරුවන් බවට පත් කළා 58 ලක්ෂයේ පාරේ තියලා මොන ස්වාධීන කොමිෂන් සභාවද? පොලිස්පති වයික විදිහකට දාගත්තා. හොර රහස් ඡන්දයක් තියලා මහජන නීතිය කාවද තෝරන්නේ කියලා මහජනය දැනගන්න එපාද? ඒක හැංගුවා. හොරෙන් පත් කරේ ওই ඉන්න පොලිස්පතිව. නීතිපතිව වෙන විදිහකට. අදටවත් මේව කළා තියෙනවද තෝරා ගැනීම? අපි අවසන් කරමු. ක්‍රමවේදෙම කාලය අවසන්. ඒ නිසා අපි දකින්නේ අපි පිළිගන්නවා දානවේ හොඳ පෙති වගේ තියෙන හැබැයි මෙතුමන්ලා ඒ හොඳවක්වත් රැක්කේ නැහැ. ඒ දානවේ කියන තීන යම්කිසි විදිහක සාරවත් වූ සංකල්පයක් තියෙනවා නම් ඒ සංකල්පත් දැන් අපේ ගෝඨාභය ජනතුමා තමයි ඇමති සංඛ්‍යාව සම්බන්ධයෙන් ආදර්ශය දෙන්නේ. ඒ නිසා අපි හිතනවා දානවේ ඔව් වෙනස් විය යුතුයි. ඒ හොඳ ශක්තිමත් කළා නරක දුරු කළ යුතුයි. ප්‍රොෆෙසර් ඔබතුමාට අපි පළමු වටේ ප්‍රවිෂ්ඨයේ ඒ විදිහට ලබාගත්තේ අපි අද කතා කරන්නේ අභිනව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු. එහෙම නැත්නම් ඉදිරියේදී කාර්යභාරයේ වශයෙන් ඔවුන්ට පැවරෙන වගකීම කුමක්ද? ඒ වගේම රටේ වර්තමාන දේශපාලනය ගැන මේ මාතෘකාව ඔස්සේ ඔබට හැකියාවක් තිබෙනවා මහජන නියෝජිතින්ට ඍජුව ප්‍රශ්න යොමු කරන්නට ඊළඟ වටේදී. එහෙම නැත්නම් සංවාදාත්මක වටේදී මා මතක් කරන්නම් දුරකථන අංකය 0112 444 555 0112 444 555 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාවක් තිබෙනවා සංවාදාත්මක වටේදී ප්‍රශ්න යොමු කරන්න. අපි සංවාදාත්මක වටයට යොමු වන්නට කලින් කෙටි විරාමයක් ලබා ගනිමු.